තරුණ තරුණියන් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අකලට ඉසකෙස් ගැලවී යාම වගේම තට්ටේ දැදීම. මේ ගැටලුවට මුහුණ දෙන ඔබ මානසිකව පවා පීඩා විඳිනවා ඇති. මේ ඉසකෙස් ගැලවී යාම නතර කරගෙන ස්වභාවිකවම වර්ධනය කරගන්න ක්‍රමයක් සොයමින් සිටින ඔබට අද අප ඉතා සාර්ථක ක්‍රමයක් ගැන කියා දෙන්නම්. ස්වභාවික ද්‍රව තුනක් පමණක් යොදාගෙන හදන මේ ආලේපනය ඔබගේ හිස්කබලේ ආලේප කරගන්න. මේ දින කිහිපයක් භාවිතා කරන විට ඉසකෙස් ගැලවී යාම නතර වී ස්වභාවිකවම වර්ධනය වන ආකාරය ඔබට දැක ගන්නට ලැබේවි. මේ සත්කාය නිවර්තිව හදලා භාවිතා කරන විදිය ගැන සම්පූර්ණ විස්තර දැනගැනීමට කලින් තවමත් ඔබ අපේ මෙන්වට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේමම කුඩා සීනුව එවුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්නටත් පුළුවන්. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වියලාගත් කරපිංචා කොළ කප් එකක්, සීනි රහිත යෝගට්, ලෙමන්. රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍ය මෙම ද්‍රව්‍ය අපගේ මෙන් ස්ටෝ වෙබ් අඩවියෙන් හෝ මෙම අංකය ඇමතීමෙන් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පුළුවන්. බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන වියලාගත් කරපිංචා එක දමා ගන්න. ඉන්පසු ඒවා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. භාජනයක් අරගෙන බ්ලෙන්ඩ් කරගත් කරපිංචා කොළ වලින් මේසෙදි දෙකක් දමා ගන්න. දැන් සීනි රහිත යෝගට් වලින් මේසෙදි තුනක් එක් කරන්න. අවසානයේ ලෙමන් ගෙඩියකින් භාගයක ඉස් දමා හොඳට කලවම් කර ආලේපනය සාදා ගන්න. මේ තියන්නේ අපි හදාගත්ත හිසකෙස් ගැලවී යාම නවතා නැවත කෙස් වර්ධනය කරවන ආලේපනය. මේ නිවර්තිව භාවිතා කරන විදිය අපි දැන් බලමු. හදාගත්ත මේ ආලේපනය ඔබගේ හිස්කබලේ සහ හිසකෙස්වල හොඳට ආලේප කරගෙන මිනිත්තු 5ක් පමණ සම්බාහනය කර පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. එහෙනම් ඔය රත්නේ මිශ්‍රණය අදම හදලා හිසකෙස්වල ආලේප කර බලන්න. මේ භාවිතා කිරීමෙන් පසු හිසකෙස් ගැලවී යාම නතර වුණු ආකාරය කමෙන්ට් එකකින් අපට කියන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඔබගේ යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉදිරියටත් මේ වගේ පහසු ස්වභාවික රූපලාවන්‍ය සත්කාරයන් නිවර්තව කරගන්නා විදිය ගැන අපි ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.